ධර්ම දේශනාවට වැඩමකොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ නාරම්මල මැටියගනේ රාජකුමාර වූයන වයඹ ශ්‍රී සත්ජය දහම් නිකේතනාධිපති පූජ්‍ය බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්ස. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස උදකං හිනයන්ති නිට්ඨිකා උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්චකා අත්තානං දමයන්ති පණ්ඩිතාති ධර්මශ්‍රවණාබිලාසී ලක්වැසි ලෝවැසි කාරුණික පින්වතුනි පින්වතියනි, අදත් නෙත් FM රේඩියෝවේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවටයි ඔබ සවන් යොමු කරන්නට බලාපොරොත්තු වන් පින්වත්නි, ගත කරන ජීවිතය වාසනාවන්ත කරගන්නට, සංසාර ගමන වාසනාවන්ත කරගන්නට, සසර දුක් නිමා කරන්නට ලෞතුරු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ පරම ගම්භීර ධර්මය අපගේ ජීවිතවලට එකතු කර ගත යුතු වෙනවා. ඒ උතුම් ධර්මයේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම තුළ ඔබට මට සියලු දේ ලබන්න පුළුවන්කම ලැබෙන බවයි දේශනාවේ පැහැදිලි කරන්නේ. ධම්ම මූලං තිසං පදං කියලයි පැහැදිලි කරලා තිබෙන්නේ. ඒ නිසා ඒ ලබා ගන්න පුළුවන්කම තිබෙන උතුම් වූ යහපත සලසා ගන්න අදහසින් අදත් ඔබ හැම දිනාම ධර්මස් ශ්‍රවණය කරන්ට සූදානම් වන්. අද මේ උතුම් ධර්ම දක්ෂිනා ධර්ම දානමය පින්කමෙහි දායකත්වය සපයනු ලබන්නේ R.M. හිම්මැණිකේ මහත්මිය, අංක 1216 අලුත්පාර යෝධ ඇල හිඟුරක්ගොඩ. ඒ වාසනාවන්ත පින් ඇති මෑණියු ඇතුළු දුවාදරු පිරිස තමයි අද දවසේ මේ උතුම් පින්කමේ දායකත්වය සපයනු ලබන්. ධර්මානුශාසනාව අවසානයේහි අපි ඒ අරමුණු මතක් කරමින් පුණ්‍යානුමෝදනා කරන්නට සූදානම් වෙනවා. පින්වත්නි, අද ඔබ වෙනුවෙන් මේ බලාපොරොත්තු වන අනුශාසනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වන අනුශාසනාව ඉතාමත් වටින කාරණාවක්. ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන කල දෙව්රම් මහ විහාරයේ සිදුවුණු
ඉතාම වැදගත් සිද්ධියක් පිළිබඳවයි ඔබට කරුණු මතක් කරන්නට බලාපොරොත්තුවන්. පින්වත්නි, මෙහි වර්තමාන කතාව ඔබට පැහැදිලි කරන්නට පෙර අතීත සිදුවීම ගලපගත්තොත් අපිට වර්තමාන කාරණාව නිවැරදිව තෝරාගන්නට පුළුවන්කම අවස්ථාව ලැබෙනවා. මේ අතීත සිදුවීම පින්වත්ති සිද්ධ වෙන්නේ මෙහෙමයි. කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ. කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේ ඇතුළු 20,000ක් මහා සංඝරත්නය පිරිවරාගෙන බරණැසට වඩිනවා. මේ බරණැසට වැඩපු අවස්ථාවේ ඒ දායකකාරක මූලිකාදීන් තම තමන්ට පුළුවන් විදිහට 19, 29, 39 ওই විදිහට තම තමන්ට පුළුවන් විදිහට දායක ඇත්තොත් 7-8 දෙනා එකට එකතු පාදා වෙලා ආගන්තුක දානය පිරිනමනවා. වහන්සේලාට දානය පිරිනමනවා. මේ දානය පිරිනමලා අවසන් වුණාට පස්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පින්වතුනි අනුම වැනි අනුශාසනාව සිද්ධ කරනවා. ඒ කියන්නේ කුමක්ද? දන් වළඳා අවසානයේහි සිද්ධ කරන අනුශාසනාවට කියන්නේ අනුමෙවැනි අනුශාසනාව. තවත් නමක් තියෙනවා බුක්තානුමෝදනා ධර්මදේශනාව කියලා. දැන් මේ අනුමෙවැනි අනුශාසනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර දන් දීපු ඇත්තන්ට, උපාසකවරුනි, මේ ලෝකයෙහි සමහරු ඉන්නවා තමන් සතු දේම දිය යුතුයි, අනිත් අය ඒවට සම්බන්ධ කර නොගත යුතුයි, අපිට අනුන්ගෙන් වැඩක් නෑ, මා සන්තක දේම දෙන්න ඕන. දැන් එහෙම අයට වෙන්නේ මොකද්ද? එහෙම දෙනවා අනික් අය සම්බන්ධ කරගන්නේ නැහැ, ඔවුන්ට සසර වෙන්නේ ඔවුන් උපනුපං භවයන්හිදී දීපු නිසා භවභෝග ලැබෙනවා. හැබැයි අනුන් එකතු කර නොගත්ත නිසා පිරිවර සම්පත ලැබෙන්නේ නැහැ. ඒ වගේම තව සමහරු ඉන්නවා අනුන්ගෙන් සම්මාදන්ගෙන ඒවා දෙනවා, තමන් වියදම් කරන්නේ නැහැ. අනුන්ගේ සම්මාදන් අරගෙන දෙනවා, තමන් වියදම් කරන්නේ නැහැ. ඒ ඇයිට මොකද වෙන්නේ? ඒ අය සසරේ පිරිවර සම්පත්තිය ලබනවා. ඇයි? අනුන් එකතු කරගත්තු නිසා. තමන් දුන්නේ නැති නිසා භෝග සම්පත්තිය ලැබෙන්නේ නැහැ. තව සමහරු ඉන්නවා තමන් දන් දෙන්නෙත් නැහැ, ඒ වගේම අනුන් සම්මාදන් කරගන්නෙත් නැහැ. තමන් දන් දෙන්නෙත් නැහැ, අන් අය සම්බන්ධ කරගන්නෙත්. ඒ ඇයිට මොකද වෙන්නේ? ඒ ඇයි සංසාර උපනුපං භවයක් භවයක් පාසා සිඟමන් යදිමින් තමයි ජීවත් වෙන්නේ. ඇයි? තමන් දුන්නෙත් නැහැ, අනුන්ව සම්බන්ධ කරගත්තෙත් නැති නිසා. ඊළඟට හතරවෙනි කොටස කියනවා, තවත් සමහරු ඉන්නවා උපාසකවරුනි, තමනුත් දෙනවා අනුනුත් සම්මාදන් කරගන්නවා. ඒ ඇයට මොකද්ද වෙන්නේ? තමනුත් දීපු නිසා අන් අයත් සම්බන්ධ කරගත්තු නිසා මොකද්ද ලැබෙන්නේ? භවභෝග සම්පත්තියත් ලැබෙනවා, පරිවාර සම්පත්තියත් ලැබෙනවා. දැන් මේක අහගෙන හිටපු මේ පිරිස අතර එක නුවණැති මිනිස්සෙක් කල්පනා කරනවා මේ සේරම ලබා ගන්න පුළුවන් විදිහේ දානයක් දෙන්නට ඕනයි කියලා. එහෙම කල්පනා කරලා මේ මිනිස්සයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ආරාධනාවක් කරනවා, ස්වාමීනි, හෙට මගේ ගෙට දනට වඩින්ට. බුදුරජාණන් වහන්සේ විමසනවා, දනට වඩින්ට කී නමක්? කී නමක්ද කියලා අහපු වෙලාවේ මේ මිනිස්සයා කියනවා, කොපමණ වැඩ ඉන්නවද ස්වාමීනි? 20,000ක් මහා සංඝරත්නයේ වැඩ ඉන්නවා. මෙයා කියනවා, සියලු දෙනා වහන්සේම වඩින්ට ඕන. ආරාධනාව බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. මේ මිනිස්සයා යනවා ගමට ගිහිල්ලා ගෙයක් ගාන මෙයා ගමන් කරලා හැම එක්කෙනාටම කියනවා, හෙට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඇතුළු 20,000ක් මහා සංඝරත්නයේ මේ ගමට දානෙට වඩිනවා. ඒ නිසා තම තමන්ට පුළුවන් විදිහට ඒකට දායක වෙන්න. ඉතින් ඒ ගමේ මිනිස්සු, ආහාමුදුරුවරු, හරි මට දෙන්න 19, මට 29 ලියාගන්න,
මට 100 නමක් ලියාගන්න, මට 500 නමක් ලියාගන්න, මට 1000 නමක් ලියාගන්න, ඔහොම ඔහොම එක එකනා තම තමන්ට පුළු පුළුවන් විදිහට හාමුදුරුවන්ට දාන දෙන්න බාරගත්තා. මේ වෙලාවේ මේ මිනිස්සු ඔහොම ඇවිදගෙන යනකොට පින්වතුනි මේ නගරේ ඉන්නවා මහ දුගිය කියලා මිනිස්සෙක්. මහ දුගිය කියලා කියන්නේ දිලින්දන් අතර මේ මිනිස්සයා ඒ තරම්ම දිලිඳුයි. ඒ හින්දා තමයි කිව්වේ මහ දිලින්ද, හැම නැත්තම් මහ දුගිය. කරන්න කිසි දෙයක් මේ මිනිස්සයාට නැහැ. නමුත් දැන් අර ආරාධනාව එහෙම නැත්තම් හාමුදුරුවන්ට දාන දෙන්න ලියාගෙන යන අතරතුරේ මේ මිනිස්සේ ගිහිල්ලා මෙයාවත් මුණ ගැහුණා. මෙයා මුණ ගැහිලා කියනවා හෙට මහා සංඝරත්නයට දානයක් දෙනවා, ඔබට කී නමක් දෙන්න පුළුවන්. දැන් මේ වෙලාවේදී මේ මහා දුගියා කියනවා මට හෙට දවසට කැඳ ටිකක් බොන්න හාල්ලටයක් ගේ හරි නැති වෙලා මං කොහොමද මේ සංඝයාට දන් දෙන්නේ? අනිත් එක සංඝයාට දන් දෙන්න විදිහක් නැහැ. සංඝයා වැඩිපුර යන්නේ රාජරාජ මහා මාත්‍යාදීන් ළඟට, අපි වගේ දුප්පතුන් ළඟට එන්නේ නැහැ. ඉතින් ඒ නිසා මං කොහොමද දෙන්නේ? මෙහෙම කිව්වට පස්සේ අර කාරුණික මිනිස්සයා නැවතත් කියනවා, ඔබ තරුණේ හොඳට අතපය තියෙනවා, ඒ නිසා දැන් කල්පනා කරලා බලන්න මේ නගරේ ඕන තරම් මිනිස්සු ඉන්නවා සැප විඳින අය. ඒ සැප විඳින්නේ ඇයි? ඒ මිනිස්සු සංසාරේ දීපු නිසා, ඒ මිනිස්සු සංසාරේ පින්කම් කරපු නිසා. දැන් බලනවා තමුසේ මේ විදිහට ජීවත් වෙන්නේ ඇයි? සසර පින් කරපු නැති හින්දා. ඒ නිසා දැන්වත් පිනක් කරගන්න ලෑස්ති වෙන්න, මහන්සි වෙන්න. ඒ නිසා කුලියක් මලියක් කරලා හරි කමක් නැහැ, දානෙට සම්බන්ධ වෙන්නේ කියලා මතක්. දැන් මේ ටික කියනකොට අර මහ දුගියට සංවේගයක් ඇති වුණා. දැන් මහ දුගිය ඊට පස්සේ මොකද කළේ? හරි හොඳයි, එහෙනම් එක නමක් ලියාගන්න, මම එක නමකට දාන දෙනවා. මෙහෙම කියලා දැන් මේ දුගියා ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා තමන්ගේ බිරිඳට කිව්වා මම මෙන්න මෙහෙම දෙයක් වාරගත්තයි කියලා. බිරිඳ දොස් කියන්න ගියෙත් නැහැ. කොහොමින් හරි මේ පින්කම කරන්න ඕනි කියලා පහුවදා ඒ දෙන්නම මොකද කළේ? උදේ රැයිම පිටත් වෙලා ගියා. මොනවටද? කුලියක් හොයාගෙන. කුලියක් හොයාගෙන ගියේ කොහාටද? ඒ තිබිච්ච සිටු ගෙදරකට. ඒ නගරේ තිබුණු සිටු ගෙදරකට ගියා. ගිහිල්ලා එතනට ගිහින් ඉන්න වෙලාවේ සිටුවරය අහනවා ඇයි කියලා. එතකොට කියනවා අපිට කරන්න වැඩක් තියෙනවද? බොහෝ වැඩ තියෙනවා. එහෙනම් තියෙන වැඩක් දෙන්න ඒක කරන්න. මේ සිටුවරයත් පින්වතුනි 3000 නමකට, ඒ කියන්නේ හාමුදුරු 3000කට දානේ බාර අරගෙන. දැන් ඒ වෙලාවේ මේ මිනිස්සයාට කියනවා මෙන්න පොරව, අන්න තියෙනවා දරගොඩ, මේ දරගොඩ සේරම පලන්න ඕන. මේ දරගොඩ පලලා දෙන්න ඕනි ඒ දානෙට අවශ්‍ය කරන කටයුතු සිද්ධ කරගන්න. මේ මිනිස්සේ ඉතාම සතුටින් හොඳට සකස් වෙලා අර දර ටික පැලුවා. බොහොම සතුටින් මේ කාරණාව කරනකොට සිටුවරය අහනවා වෙනද වගේ නෙමෙයි අද, තමසේ බොහොම සන්තෝෂයෙන් මොකද මේ කාරණාව කරන්නේ? ඒ වෙලාවේ කියනවා සිටුතුමනි මමත් හෙට එක නමකට දන් දෙන්න බාරගත්තා. ඉතින් අපිට මොකක්වත් නැහැ, කුලියක් කරලා හරිය වැඩේ කරන්න ඕනි කියලා හිතලයි මේ කටයුතු බොහොම සතුටින් සිද්ධ කරන්නේ. සිටුවරේ හරියට සන්තෝෂ වුණා. සන්තෝෂ වෙලා දරපරල ඉවර වෙනකොට මේ මිනිස්සයාට ඇල් හාල් නැලි හතරක් මේ මිනිස්සයාට දෙනවා. ඊට පස්සේ තවත් නැලි හතරක් දෙනවා සතුටට කියලා. බිරිඳත් මොකද කරන්නේ? ගිහිල්ලා අර සිටු දියණිය ළඟින් වැඩක් ඉල්ල ගත්ත. මොකක්ද ඉල්ල ගත්ත වැඩි? මටත් දෙන්න අපේ එක්කෙනා, ඒ කියන්නේ අර මහ දුගියා, එක නමකට දන් දෙන්න වාර අරගෙන තියෙනවා. ඒ නිසා අපිට දෙන්න විදියක් නැහැ කුලියක් කරන්න. මමත් මොනව හරි කරන්න ඕනි කියලා ඇය ඉල්ලපුවාම ඇයට මොකද්ද දීපු වැඩේ? වී කොටන්න. වංගෙඩියේ ළඟට යවලා මෙන්න මෝල් ගහ කියලා වී කොටන. දැන් ඇය වී කොටනවා, ඊට පස්සේ වී ටික පොළනවා. මේ සේරම දේවල් හරි සන්තෝෂෙන් කරනකොට අර සිටු දියණිය ඇහුවා, මෙච්චර සන්තෝෂෙන් මොකද මේ වැඩේ කරන්නේ? එතකොට කියනවා අපේ කෙනා එක නමකට දන් දෙන්න බාර අරගෙන ඒ කටයුත්තයි මේ සිද්ධ කරන්නේ. ඈත් බොහෝම සතුටට පත් වෙලා ඈට අවශ්‍ය කරන දුරුමිස් වලට අවශ්‍ය කරන සියලු දේ ලබලා දීලා ඇල්හාල් එක නැලියක් මේ අර මහදුගියගේ බිරිඳට. දැන් මේ ටිකත් අරගෙන මේ අය ගෙදර ඇවිල්ලා බොහොම සන්තෝෂයෙන් මේ කටයුතු ටික සිද්ධ කරනවා. සිද්ධ කරන අතරතුරේ කියනවා බිරිඳ මහදුගියට, දැන් සියලු දේ හරි, ඔබ වෙළඳපොළට ගිහිල්ලා පලාමිටියක් දෙකක් මොනව හරි අරගෙන එන්නී කියලා. දැන් මහදුගිය ඒ වගේට යනවා. ගිහිල්ලා බැලින්නම් වෙළඳපොළේ එකම එක පලාමිටියක්වත් නැහැ.
සේරම අරගෙන ගිහිල්ලා. දැන් මේ මනුස්සයා ගං ඉවුර දිගේ දැන් ඉතින් පලා ටිකක් හොයාගන්න ඕනේ කියලා ඇවිදගෙන යනවා. ඔහොම ඇවිදගෙන යන වෙලාවේ පින්වතුනි මෙයා මහා සතුටකින් කිය කියා කෑගගා හඬගා කිය කියා යනවා මං හිට දානයක් දෙනවා කිකේ බොහෝම සන්තෝෂයි. මේ අන වෙලාවේ ওই ගඟේ මසුන් අල්ලන මිනිස්සෙක් හිටියා. මේ ඇහෙන්නේ මහා දුගියාගේ හඬ නේද කියලා කතා කරනවා. කතා කරලා අහනවා මොකද මේ බොහොම සන්තෝෂයෙන් යන්නේ මම මේ පලා මිටියක් දෙකක් හොයාගන්න වෙළඳපොළට ගියන්නේ. දැන් මම මේ ගං යූරය විදිනවා පලා මිටියක් දෙකක් තියෙනවද කියලා හොයාගන්න. අහනවා මොකටද කියලා. භික්ෂූන් වහන්සේලා වළඳවන්න. මේ වෙලාවේදී අර මිනිස්සයා කියනවා පලාකොළ තම්බල දීලා හරියනවද හාමුදුරුවන්ට? උන්වහන්සේලාට බොහොම රසමසවුලින් දෙන්න ඕන. ඉතින් ඒ නිසා එහෙම එකක් කරලා හරියන්නේ ඔය වැඩේ කරලා හරියන්නේ නැහෙනි. මෙහෙම කියලා මේ මිනිස්සයා කියනවා රේමස්. රේමස් කියලා කියන්නේ පින්වතුනි රෝහිත මත්සයා. කෙන කුඩා මසුන් වර්ගයක්, මාළු වර්ගයක්. ඕක තවත් සිංහලේනකොට තියෙනවා පින්වතුනි ලේල් කූරියා කියලා. එතකොට මේ අර මිනිස්සයා මාළු අල්ලමින් ඉඳලා මේ ඇය තමයි අර වැල්වල එල්ලලා දැන් උපත් දැකලා තියු පාරවල් වල එහෙමත් තියෙන්නේ. වැව් වලින් අල්ලගෙන එහෙම අර වැලක දවටලා තියෙන මේ විදිහට කියන අර මනුස්සයට මේ ටික දවටන්නේ කියලා. එතකොට ඒ දවටල ඉවර වෙන සැනින් ඒ සේරම අරගෙන යනවා මිනිස්සු. අවසානයේ දැන් එදා දවසේ දානේ හදන වෙලාවත් කිට්ටු වෙලා. දැන් අර මනුස්සයා කියනවා මම යන්නම් යාළුවේ. මම මෙතන හිටියොත් දානේ කටයුතු කරන්න හම් වෙන්නේ නැහැ. මේ වෙලාවේ මේ මනුස්සයා දැන් මොකද කරන්නේ? මේ ටිකත් අරගෙන ඒ යන්න ලෑස්ති වෙනකොටම අර මනුස්සයා මොකද කරන්නේ? දෙන්න දැන් මාළඟ දෙයක් නැහැ. තිබිච්ච සේරම මාළුත් ඉවරයි. මම ගෙදර ගෙනියන්න කියලා ඔන්න පොළොවේ වලලලා තියෙනවා මාළු හතර දෙනෙක්. රේමස්, එහෙම නැත්නම් රෝහිත මත්සයෝ. මේ ටික අරගෙන ගිහිල්ලා ඒකත් හදලා පිළිගන්නන්නේ කියලා ඔන්න ඒ ටිකත් මහදුගයට දුන්නා. දැන් මහදුගය මේ ටිකත් අරගෙන ගෙදර ආවා. දැන් පින්වතුනි ගෙදර ඇවිල්ලා මේවට ලෑස්ති වෙනකොට මේ ශ්‍රද්ධාව නිසාම මේ මිනිස්සයා දිහා මේ දුගියා දිහාට නැත යොමු වෙනවා. කාගේද? සක්‍රදේවේන්ද්‍රගේ. ඇයි? එයා බලනවා මේ මනුස්සයා දානෙ දෙන්න යනවා. මේ මනුස්සයාගේ දානෙට වඩින්නේ කවුද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ. සද්දෙවිඳු මේ කාරණාව දැකලා වෙනම වේශයක් මවාගෙන මේ ගෙදරට එනවා කුලියක් ඉල්ලගෙන. කුලියක් මොනවා හරි වැඩක් කරන්න තියෙනවද කියලා අහගෙන එනවා. එතකොට ඇවිල්ලා ගේ ඉස්සරහා ඉන්නකොට අහනවා මට මොනවා හරි බැල මෙහෙවර කරන්න පුළුවන් කමක් තියෙනවද? මං ඒ දේ කරන්න කැමතියි. ඒ වෙලාවේ අහනවා මොනවද ඔබට කරන්න පුළුවන්? ඊට පස්සේ සක්‍රදේවේන්ද්‍ර කියනවා වෙනම වේශයකින් ඉන්නේ මට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. බත් මාළු යන්න පුළුවන්, දර පලන්න පුළුවන්, වතුර ගේන්න, ඕනෑම දෙයක් මට කරන්න පුළුවන්. මේ වෙලාවේ කියනවා මහා දුගියා එහෙනම් ලොකු දෙයක් අපිට මේ තියෙනවා දානෙ ටිකක් හදාගන්න. ආන් ඒකට උදව් කරන්න. හැබැයි ඔබට අපි ගාව දෙන්න නම් කුලියක් බැලයක් නැහැ. එතකොට සක්‍රදේවේන්ද්‍ර කියනවා නෑ නෑ මටත් තී සිද්ධ වෙනවනේ. ඒ නිසා මම මේ කාර්යය කරන්න. ඔබ ඒ ගැන කලබල වෙන්න එපා කියලා මේ සක්‍රදේවේන්ද්‍ර දැන් අරගෙන ආපු සේරම දේවල් සුද්ධ පවිත්‍ර කරලා ඉතාම හොඳට දැන් දානේ සකස් කරනවා. සකස් කරන අතරේ කියනවා මහදුගියට දැන් ඔබ ගිහිල්ලා ඔබට නියම කරපු හාමුදුරුවෝ එක් කරගෙන එන්න. දාන ටික මං හදලා තියන්න. දැන් මහදුගියා දන්නේ නැහැ මේ බුදුහාමුදුරුවෝ හම්බ වෙන්නේ කියලා. නමුත් දැන් අර ගමේ සිටුවරයා ලියාගෙන ගිය ලිස්ට් එකට අනුව තමයි ඒ වට්ටෝරුවට අනුව තමයි හාමුදුරුවරු දෙන්නේ. දැන් ඉතින් ඔන්න මෙයා අර මිනිස්සයා හම්බ වෙන්න ගියා. ගිහිල්ලා කියනවා මම දැන් දාන සූදානම් කරගෙන තියෙන්නේ මට නියම කරපු හාමුදුරුවෝ දෙන්න. එතකොට අර මිනිස්සයාට මතක් වුණේ එවලේ මහදුගිය බාරගත්තේ එක නමනේ. ඉතින් මෙයා එක නම පොතේ ලියාගෙන නැහැ. අර 10 15 20 100 200 300 1000 ඔහොම තමයි ලියාගෙන තියෙන්නේ. එක නම කොහොම හරි මාගේ ඇරිලා. දැන් කියනවා මට ඒක ලියාගන්න බැරි වෙලා. දැන් අර මහදුගියාගේ පපුවට පිංවතුනි සැතකින් අනිනෝ වගේ, පිහියකින් අනිනෝ වගේ මහා වේදනාවක් මෙයාට දැනෙන්න පටන් ගත්තා. ඇයි මම එක නමක් බාරගත්ත හින්දාද මට ලිව්වේ නැත්තේ? කොහොම හරි මට දැන් හාමුදුරු නමක් ඕන. මං දැන් දානේ සූදානම් කරලයි තියෙන්නේ. ඊට පස්සේ දැන් මේ සද්දෙට අනෙක් මිනිස්සුත් එනවා. ඊට පස්සේ මිනිස්සු අතරෙත් දැන් මේ කතාව යනවා. ඊට පස්සේ අනික් අයත් කියනවා ඔබ වැරද්දක් කළේ. මේ මිනිස්සයාට ඔබ එක නමක් පොරොන්දු වුණා නම් දැන් ඒ නම දෙන්න ඕන.
ලොකු වැරද්දක් ඔබ කළේ කියලා අර මිනිස්සුත් දෝෂාරෝපණය කරන්න පටන් ගත්. මේ වෙලාවේ මනුස්සයා කියනවා, මහදුගිය දැන් මට කරන්න දෙයක් නැහැ, තමස නිසා මං දැන් ලොකු අපහසුතාවයකට පත් වුණා. දැන් කරන්න තියෙන එක දෙයයි, බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ අහිංසක මිනිස්සුන්ට පිහිට වෙන අය. ඒ නිසා තමස ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට ආරාධනා කරලා පුළුවන් නම් උන්වහන්සේ වඩම්ම ගන්න කියලා විහාරයට යන්නේ කියලා මේ මිනිස්සයා කියනවා. මහදුගිය මොකද කරන්නේ? බොහොම අමාරුවෙන් දැන් හිත හදාගෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. ඒ යනකොට පින්වතුනි, බුදු කුටිය ළඟ රජවරු, යුවරජවරු, මැති ඇමතිවරු දැන් බලාගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියෙන් එළියට වඩින තුරු. හැබැයි බුදුරජාණන් වහන්සේ ලෝකේ දිහා බලලා තීන්දුවක් අරගෙන ඉවරයි. මොකද? අද මම පිහිට වෙන්නේ මහා දුගියාටයි. වහන්සේ සිවුරු හැඳ පොරෝගෙන මේ දුගිය එනතුරු තමයි ගන්ධ කුටියට වෙලා හිටියේ. දැන් පින්වත්නි මොකද වෙන්නේ? මහදුගිය එනකොට අර යුවරජවරු රජවරු කියනවා, තව දානි දුන්නේ නැහැ, හිඟන්නන්ට කණ්ඩ දෙන්නේ දන් දීලා අවසන් වෙලා. අර අය කියනවා, ඒ වෙලාවේ මහදුගිය කියනවා, නෑ නෑ මං දන්නවා, තව දන් දීලා නැහැ, තව දානට වෙලාව තියෙනවා, මං ආවේ බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න, මට ඒකට පොඩ්ඩක් ඉඩ දෙන්නකො. ඒ වෙලාවේ අර රජවරු යුවරජවරු ඇමතිවරු මේ මනුස්සයාට බුදුහාමුදුරුවන්ට වඳින්න ඉඩ දුන්නා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අර ඉලිපත්ත උඩ තමන්ගේ හිස තබාගෙන ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට වන්දනා කරමින් කියනවා, අනේ සම්මා සම්බුදුරජාණන් වහන්ස, මං අහිංසක මිනිසෙක්, මට පිහිටක් වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේත් පින්වතුනි බලාගෙන හිටියේ මහදුගිය එනතුරු. උන්වහන්සේ දොර හැරලා උන්වහන්සේගේ පාත්‍රය මහදුගියගේ අතින් තියෙනවා. මහදුගියට පින්නතුනේ දැන් සක්විති රජකම ලැබුණටත් වඩා මහා සතුටක් ඒ වෙලාවේ ලැබෙනවා. බුදුහාමුදුරුවෝ තිබ්බ පාත්‍රය ගන්න තරම් තවත් බලවතෙක් ඇත්තේ නැහැ. දැන් දුගියා අර රජවරු, යුවරජවරු, මැති ඇමතිවරු ඉස්සරහින් පාත්‍රය අරගෙන යන ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වඩිනව. පහටද වඩින්නේ මහා දුගියාගේ ගෙදරට. දැන් රජවරු කල්පනා කළා, මේ පාත්‍රය දැන් අපිට ගන්න බෑ. මහා දුගියා මහ වාසනාවන්ත කෙනෙක්. ඉතින් ඒ නිසා දැන් අපිට කරන්න තියෙන්නේ මෙච්චරයි. මේ මිනිස්සයා දුගියෙක්නේ, බුදුහාමුදුරුවන්ට ගැළපෙන විදිහට දානේ මේ මිනිහට දෙන්න පුළුවන්. දන් දෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා දෙන දානේ මොකද්ද මේක බලන්න ඕන. ඊට පස්සේ එතන ඒ කාර්ය හරියට කෙරෙන්නේ නැත්තම් ආපහු අපේ මාලිගාවට ගිහිල්ලා වලදවන්න ඕනේ කියලා පිටිපස්සෙන් රජවරු ගියා. මහදුගියගේ ගෙදරට ගිහිල්ලා පින්වතුනි, මහදුගියගේ ගේ කියලා කියන්නේ පොඩි ගෙයක්, මහ විශාල ගෙයක් නෙමෙයි, පුංචි ගෙයක්. ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ කවමදාකවත් පින්වතුනි කොයිම තැනකදීවත් හිස පාත් කරලා ගෙදරකට වඩින්නේ නැහැ. ස්වභාවයෙන්ම පින්වතුනි සිද්ධ වෙන්නේ මොකද්ද? මිටි ගෙයක් තියෙනවා නම් මේ මහ පොළොව පින්වතුනි යටට බහිනවා. දැහැලා අවශ්‍ය ප්‍රමාණයට උන්වහන්සේ එතනින් ඇතුළට වඩිනවා. උස්තැනක් තියෙනවා නම් ඒ උස්තැන් පහත් වෙනවා. ඒක තමයි පින්වතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ සංසාර ගමනේ කරලා තියෙන මහා පින්කම්වල, දීලා තියෙන දානවල ආනිසංස හැටියටයි එවැන්නක් සිද්ධ වෙන බව පණපොතේ පැහැදිලි කරන්නේ. ඉතින් දැන් මහා දුගියගේ ගෙදරට ඇතුළට වැඩියා. වැඩලා බුදුරජාණන් වහන්සේට දීමට සුදුසු දානේ පිළිබඳ දැන් රජවරු තැවිල්ලනේ. පින්වතුනි අර භාජනවල පියන් අරිනකොටම මුළු සැවැත් නුවර පුරාම ඒ ආහාරවල සුවඳ විහිදුනා. රජවරු කල්පනා කරනවා, අපේ ආහාරවත් මෙච්චර සුවඳක් නැහැ. ඒ නිසා මහා දුගියා ඉතාම උසස් විදිහට දානේ සකස් කරලා තියෙනවා නේද කියලා ඒ ඇත්තත් සතුටු වෙලා, තවත් මෙයාව අපහසුතාවයට පත් කරන්න ඕනේ නැණි කියලා ඒ ඇත්ත ගියා. දැන් පින්වතුනි ඉතාම උසස් ආකාරයෙන් මේ මිනිස්සයා බුදුරජාණන් වහන්සේට දානය පිරිනමන්නට දම් පිරිනමලා බුදුරජාණන් වහන්සේට ඒ අවශ්‍ය කරන සැප පහසුකම් සියල්ලක්ම ලබලා දීලා පින් සිද්ධ කරගත්ත කවුද? මහදුගිය, ඒ බිරිඳ,
ඒවගේම දැන් උදව්ගොටාපු සක්‍රදේවේන්ද්‍රත් හිටියා. දැන් මේ සියලු දෙනා දම්පැන් ආදී දේවල් දීලා ඉවරුණාට පස්සේ සක්‍රදේවේන්ද්‍රයෝ බුදුරජාණන් වහන්සේ වඩිනවා, පිටුපසින් පාත්‍රය අරගෙන මහදුගියා ගමන් කරනවා. ඔය වෙලාවේ සක් දෙවිඳු ඒ හිටපු ගෙදර අහස දිහා බලනවා, ඒ කියන්නේ වහල දිහා බලනවා. උඩ බලනකොටම සක්‍රදේවේන්ද්‍රගේ ආනුභාවයෙන් මොකද වෙන්නේ, මේ ගෙදර පින්වතුනි අස්සක් මුල්ලක් නෑර හැම භාජනයකම මුළු ගෙයිම පින්වතුනි රත්තරන් වලින් පිරෙනවා. ඒ කියන්නේ සත් රුවන් වැස්සක් වැස්සයි මොනවටද? දානියානි සංස දුගිය සන්තෝෂ වෙනවා. දීපු දානියානි සංසයේ ප්‍රතිඵලය දැම්මම ලැබුණා. අපි ඒකට කියනවානේ දිත්ත ධම්ම වේදෙනීය විපාක කියලා. දන් දීමේ ආනිසංස ඒ මොහොතේම ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. දැන් මේ විදියට මේ ආනිසංස එහෙම නැත්තම් සත්‍රුවන් වැස්සක් වැස්සට පස්සේ මහදුගිය මොකද කරන්නේ? මේ කාරණාව ගිහිල්ලා රජ්ජුරුවන්ට කියනවා. ස්වාමීනි, මං ඔබ වහන්සේ හම්බ වෙන්නටයි ආවේ. මොකටද? මං දීපු දාන ආනිසංස මට ලැබුණා. සත්‍රුවන් වැස්සක් වැස්සා. ඒ නිසා දැන් ඒ සේරම දේවල් ඔබතුමා බාර ගන්නට ඕන. ඒවල රජ්ජුරුව අහනවා, මොකද්ද කෙරෙන්න ඕන? මට දැන් ඕන කරත්ත දහසක්, කුණුන් බැඳි කරත්ත දහසක් ඕන. මොකටද? මේ රත්තරන් ටික ඔබතුමා ළඟට ගෙනල්ලා දෙන්න. දැන් මේ වෙලාවේ රජ්ජුරුව ඒ විදියට කරනවා. ඒ විදියට කරලා රත්තරන් ටික ගෙනල්ලා ගොඩ ගහනවා පින්වතුනි මිදුලේ. ගොඩ ගහලා අනික් මිනිස්සුන්ව රැස් කරවනවා. බලපුවාම මේක උස පින්වතුනි බණ පුතේ කියනවා, කොහොමද තල් ගහක් තරමට උසට, ලොකු තල් ගහක් තරමස උසට මේ රත්තරන් ගොඩ තිබෙනවා. රජ්ජුරුව අර පැමිණි මිනිස්සුන්ගෙන් අහනවා, මේ වගේ ධනයක් තව කාටද තියෙන්නේ? හැමෝම කියනවා, කාටවත් මේ වගේ ධනයක් නම් නැහැ ස්වාමීනි. එහෙමනම් මේ වගේ ධනයක් තියෙන කෙනෙකුට අපි මොකද්ද කරන්න ඕන? ස්වාමීනි, එහෙම කෙනෙකුට සිටු තනතුරක් දෙන්නට ඕන. දැන් එතකොට පින්වතුනි මොකද උනේ? මහා දුගියට සිටු තනතුරක් දෙනවා. පමණක් නොවේ, පරණ සිටු මාලිගාවක් තිබුණු තැනක තමන්ගේ සිටු මාලිගාව සකස් කරගන්න ඉඩමකුත් බිමකුත් දෙනවා. මේ වෙලාවේ මොකද කරන්නේ? මහා දුගිය එතනට ගිහිල්ලා දැන් සිටුවරේ සිටු තනතුරක් ලැබුණා. දැන් එයා ඒක සකස් කරන්න පොළොව හරනකොට මෙන්න පින්වතුනි තවත් ධනය රත්තරන් පුරවන ලද හැලි හතක් මේ මිනිසයාට මේ පොළොවෙන් ලැබෙනවා. මේකත් රජ්ජුරුවන්ට දැනුම් දෙනවා. රජ්ජුරුව කියනවා, නැහැ, මේක ඔබේ පිනටයි ලැබුණේ. ඒ නිසා මෙයත් ප්‍රයෝජනීයට අරගෙන කටයුතු කරන්නයි කියලා මතක් කරනවා. දැන් පින්වතුනි මේ අය මේ විදියට මහා දුගිය සහ බිරිඳ දෙන්න බොහොම ධාර්මිකව තමන්ගේ ජීවිතේ පවත්වාගෙන ගිහිල්ලා මිය පරලොව යනවා. මිය පරලොව ගිහිල්ලා මහා දුගිය දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලැබනවා. ඒ උප්පත්තිය ලැබලා පින්වතුනි බුද්ධාන්තරයකට පස්සේ, කියන්නේ මහා කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලෙන් මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඊළඟට දිව්‍ය ලෝකයේ කාලය ගත කරලා ආපහු අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලෙක මේ මිනිසයා සැවැත් නුවර නිවසක සිටු දියණියකට දාව උප්පත්තිය ලැබුවා. සිටු දියණියකට දාව. එතකොට මේ සිටු දියණිය කුස පිළිසිඳ ගත්ත මේ දරුවා, සිටු දියණිය කුස මේ දරුවා පිළිසිඳ ගත්තට පස්සේ ඒ සිටු දියණියට පින්වතුනි දොළදුකක් හැදෙනවා. දොළදුකක්. ඒ දොළදුක කියලා කියන්නේ මොකද්ද? හාමුදුරුවරුන්ට දම්පැන් ආදිය පිරිනමලා බුද්ධ ප්‍රමුඛ මහා සාංගික දානේ දීලා ඒ වැළඳූ පසු ඉතුරු වෙන ආහාර, ඒ කියන්නේ මහා සංඝරත්නය බුද්ධ ප්‍රමුඛ වළඳලා ඉතුරු වුණු ආහාර ටික ඉඳුල් ආහාර තමන්ට කෑමට ආසාවක් ඇති වෙනවා. ඒක තමයි දොළදු. දැන් මේ දොළ සංසිඳවන්නට කටයුතු සිද්ධ කළා. ඒ කාරණා ඒ ආකාරයටම සිද්ධ වෙනවා. හැබැයි ඒ ආහාරයට එකතු කරන්න උවමනා කරනවා පෙර අර දන් දීපු ක්‍රමයට. මොකද්ද? රෝහිත මස්ය, එහෙම නැත්නම් රේ මස් සුප් හදලා තියන්නත් උවමනා කරනවා ඒ ආහාර වලට. ඒ විදිහට තමයි දානේ දීලා අවසානයේ තමන් ඒ ඉඳුල් අනුභව කළේ. දැන් මෙහෙම කාලයාගේ ඇවෑමෙන් පින්වතුනි මේ පුත් කුමරා, එහෙම නැත්නම් මේ දරුවා මෙලෝ බිහි වෙනවා. මේ මෙලෝ බිහි වෙන මේ නිවසත් පින්වතුනි මේ දරුවා වගේම මේ අම්මා වගේම ඒ අනික් අය වගේම
හැම දෙනාම බොහෝම හිතවත් කාටද දම්සෙනවේ සාරිපුත්ත මහරහතන් වහන්සේට. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේට හිතවත් දායක පවුලක් තමයි මේ අය. දැන් මේ දරුවා උප්පත්තිය ලබන. දරුවා උප්පත්තිය ලබලා කාලය ගත වෙනවා පින්වතුනි. එතකොට දරුවට නම් තියන්න ඕන වෙනවා. දරුවට නමක් තියන්න ඕන වෙනවා. මේ දරුවට නමක් තියන්න ඕන වුණාට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා මේ දරුවට කුමන නමක්ද තියෙන්නේ. එතකොට කියනවා ස්වාමීනි මේ දරුවා උප්පත්තිය ලබනකොට කතා කරගන්න බැරි වෙලා එහෙම නැත්නම් කෙලතුළු භාවයෙන් හිටපු අය පවා බොහොම හොඳට කතා කරන්න පටන් ගත්තා. ඒ නිසා නුවණ නැති මහා මෝඩ විදියට හිටපු අය මහා නුවණක්කාර වගේ කටයුතු කරන්න පටන් ගත්තා. ඒ නිසා ස්වාමීනි අපි මේ දරුවට පණ්ඩිත කියලා දාමු. එතකොට දැන් පණ්ඩිත කුමරු මෙහෙම හැසිරුණා. මේ දරුවා උප්පත්තිය ලබන්නට පෙර මේ මෑණියෝ අදහසක් හිතේ තබාගෙන තිබුණා. මොකද්ද අදහස? මේ මව හිතනවා පුතාගේ අදහසක් කවදාකවත් මම බිඳ දාන්නේ නැහැ. පුතාගේ අදහසක් මම කවදාකවත් බිඳ දමන්නේ නැහැ. දරුවා කැමති දේ ඉෂ්ට කරලා දෙනවා. අවුරුදු 7ක් වුණාට පස්සේ මේ දරුවා කියනවා අම්මේ මාව පැවිදි කරවන්න. පැවිදි කරවන්න කිව්වට පස්සේ මේ අම්මා මේ කාරණාව සාරිපුත්ත මහරහතන් වහන්සේට දැනුම් දීලා දරුවව ශාසනයේ පැවිදි කරවනවා. ශාසනයේ පැවිදි කරවනවාම පැවිදි වීමේ එහෙම නැත්නම් පැවිද්දේ තියෙන බරපතලකම මේ දරුවට කියලා දෙනවා. මේ දරුවා කියනවා මම ගුරුවරයාගේ වචනයට කීකරුව ගුරුවරයාට හිතවත්ව කටයුතු කරනවා. මම නරකක් කරන්නේ නැහැ කියලා මේ පුංචි කුමාරයා කියනවා. මේ කාරණාවෙන් පස්සේ පණ්ඩිත කුමරු දැන් පැවිදි කරවනවා. දැන් එතකොට කවුද? පණ්ඩිත සාමණේර. පැවිදි කරලා දින 7ක් පින්වතුනි මහ දන් දෙනවා. අටවෙනි දවසේ දැන් දින 7යි පැවිදි වෙලා අටවෙනි දවසේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සමග පිණ්ඩපාතේ වඩිනවා. වෙන කවුරුවත් එක්ක යන්න කැමතිත් නැහැ. ඇයි? තව හරියට සිවුර අල්ලගන්න දන්නේ නැහැ. ඒක හරියට පාත්‍රය අල්ලගන්න දන්නේ නැහැ. ගමන් කරන්න දන්නේ නැහැ. ඉති ශ්‍රමණ සාරූප්‍ය තාම නැහැ. පුංචි දරුවනේ. අනික පැවිදි වෙලා දින 7යි. ඉතින් ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ සමග දැන් පාත්‍රෙත් අරගෙන මෙයා පිටිපස්සෙන් ගමන් කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදිරියේ ගමන් කරනවා. මේ වෙලාවේ ඇවිදගෙන යනකොට පින්වතුනි පිණ්ඩපාතේ වඩින වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් මේ පණ්ඩිත සාමණේරෝ ප්‍රශ්නයක් අහනවා. යනකොට දකින්න හම්බ වෙනවා පින්වතුනි ඇලක්. ඇලක් දකින්න හම්බුණාට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා මේ මොකද්ද? එතකොට සරියුත් මහරහතන් වහන්සේ කියනවා මේ ඇලක්. ඇලක් කියන ඇලෙන් මොකද්ද කෙරෙන්නේ? එතකොට කියනවා මේ ඇලෙන් කෙරෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි වතුර. ඇලේ තියෙන වතුර. ඇල තියෙන්නේ ගොවිතැම්බත් කරගන්න ඒ ගොවිතැම්බත් කරන ඒ මිනිස්සුන්ට වතුර ටික ගෙනියන්න තමයි ඇල තියෙන්නේ. ඒ ඇල දිගේ තමයි වතුර අරගෙන යන්නේ. ඇලවේලි සකස් කරලා ඒවෙන් ඒ වතුර වලින් ඒ මිනිස්සු ගොවිතැම්බත් කරනවා. ඒකට තමයි මේ ඇල තියෙන්නේ. ඊට පස්සේ අහනවා මේ ඇලට සිත්පිත් තියෙනවද? එතකොට කියනවා නෑ ඇලට සිත්පිත් නෑ. එතකොට මොකද්ද කරන්නේ? ඇලෙන් තමයි වතුර ටික තමන් කැමති තැනකට අරගෙන යන්නේ. ඒ වතුර ගෙන යන අයට කියන්නේ කවුරු කියලාද? දියාලූ කියලා. දියාලූ කියලා කියන්නේ ඒ අයට පොළොවෙහි උස් තැන් කපලා, හාරලා, වලතැන් මිටි තැන් පුරවලා, ඒ ඇල වේලි සකස් කරලා දිය ඇදගන්නවා. පීලි තබාහු දිය ටික ගෙනියනවා. ඒ ගෙනියන්නේ මේ ඇල මාර්ගයෙන්. දැන් මේක කිව්වට පස්සේ පණ්ඩිත සාමණේරෝ හිතනවා හිත් පිත් නැති මේ ඇලක් හරහා ජලය අරගෙන යන්න පුළුවන්කම තියෙනවා නම් එතකොට ඒ ජලයට හිත් පිත් නැහනේ. ජලයට හිත් පිත් නැති වුණාට හිත් පිත් නැති ජලය තමන්ට ඕන තැනකට අරගෙන යන්න පුළුවන් නම් හිත් පිත් තියෙන අපිට ගුණධර්ම රැකගෙන මහානදන් පුරාගෙන යහපත උදා කරගන්න බැරිද? ඔන්න කල්පනා කළා. තවඩින් ගත් දුර යනකොට පින්වතුනි ආපහු හම්බ වෙනවා හී දඬු. හී දඬු ඊ දඬු කියලා කියන්නේ ඊතල හදන
යකඩ. ඒ යකඩ එහෙම නැත්තං ඊ දඬු ඇදවෙච්චේවා, ඒ වගේම නැවුණු වේවා, ඒවා අර ගින්නේ දාලා තවමින් දිග අරින කෙනෙක් දැක්කා. එතකොට අහනවා ඒ කවුද? හීදඬු. හීදඬු වලට හිත් පිත් තියෙනවද? නෑ, හීදඬු වලට හිත් පිත් නෑ. දැන් දැන් මොකද්ද කරන්නේ? ඇස් කොණින් බල බලා මේ මිනිස්සයා කරන්නේ මොකද්ද? අර හීදඬු ගින්නේ දාලා තවමින්, එහෙම නැත්තං ඒවා රත් කරමින්, ඒවා අවශ්‍ය කරන විදියට මුවහත් කරමින්, ඒ වගේම සියුම් කරමින්, ඈත විදින්න පුළුවන් විදිහට සකස් කරනවා හීදඬු. එතකොට හීදඬු කියලා කියන්නේ යකඩනේ. එතකොට ඒවට හිත් පිත් නැහැ. නමුත් ඒවා සකස් කරනවා කොහොමද? ගින්නෙහිලා තව ඇදහැර විද්ද කල්ලි දුර යනසේ සියුම් කොට ඇදකුද හැර තමන් කැමති පරිද්දෙන් සකස් කරගන්නවා. ඔය ඒ ඇත්තන්ට කියන්නේ උසුකාර කියලා. ඒතර උසුකාරා කියලා කියන්නේ කාටද? හීදඬු සකස් කරන මිනිස්සු. දැන් මෙහෙම කිව්වට පස්සේ හිත් පිත් නැති යකඩත් තමන්ට ඕන ඕන විදියට සකස් කරගන්න පුළුවන් නම් හිත් පිත් තියෙන මිනිස්සුන්ට තමන්ගේ හිත සකස් කරගෙන මහානදම් පුරාගෙන මේ කටයුතු කරන්න බැරියයි. ඔහොම කල්පනා කළා. ඔහොම කල්පනා කරමින් තවඩින් ගද්දුර යනකොට හම්බ වෙනවා කවුද? ලී දඬු අරගෙන ඒ ලී දඬු සසිමින්, ඒ වගේ මේ ලී දඬු වලින් සකස් කරන, එහෙම නැත්නම් වඩු වැඩ කරන තැනක්. ඒ වෙලාවේ අහනවා මේ මොනවද කියලා. ඒ වෙලාවේ කියනවා මේ තමයි තච්චක. තච්චක කියලා කියන්නේ පින්වතුනි ලී වලින් වැඩ කටයුතු කරන ඇත්තන්ට. එතකොට ඒ ලී වලට හිත් පිත් තියෙනවද කියලා අහනවා. එතකොට කියනවා නෑ, දරවලට ලී වලට හිත් පිත් නෑ. හැබැයි හිත් පිත් නැති ලී වලින් දරවලින් මොන තරම් දේ මේ මිනිස්සු කරනවද බලන්න. ඒ සසින වඩු, නිම්වලලු, තිරික්කල, කරත්ත, ඒ වගේම බරබාග්, බරකරත්ත ආදී මේවට මොනවද හදන්නේ? රෝද, දැති, බොස්ගෙඩි, පට්ටම් ආදී දේවල් හදන්නේ කොහෙන්ද? මේ කැලෙන් ගෙනාපු ලී රැහැල, එහෙම සසින වැඩේ කරලා, ඒ වගේ මේවා නවලා, මේ විදියට විවිධාකාරයෙන් ලී වලින්, එහෙම නැත්තම් දැව දඬු වලින් වැඩ ගන්නවා. අහනවා මේ ලී වලට, එහෙම නැත්තම් දර වලට, දැව දඬු වලට හිත් පිත් තියෙනවද? එතකොට කියනව නැහැ. දැන් බලන්න හිත් පිත් නැති දැව දඬු වලින් කොයිතරම් ලස්සන වටිනා දේවල් සිද්ධ කර ගන්නවද, තමන් කැමති විදියට ඒවා සකස් කර ගන්නවද. ඉතින් හිත් පිත් තියෙන මිනිස්සුන්ට මේ වැඩේ කරගන්න බැරි ඇයිද කියලා කල්පනා. එහෙම කල්පනා කරමින් ඉන්න අතර දැන් ඉතින් මෙයා එහෙම කල්පනා කරලා ටික දුරක් ගියා. දැන් පන්සලට ගියා. පන්සලට ගියාට පස්සේ මොකද කරන්නේ? හරි අපූරු වැඩක් වෙන්නේ. මෙච්චර වෙලා පාත්‍රය අරගෙන ආවෙයා. දැන් මේ වෙලාවේ කියනවා පණ්ඩිත සාමණේර, දැන් මහාන වෙලා දින 8යි. දැන් මෙයා කියනවා ස්වාමීනි මේ පාත්‍රය ඔබ වහන්සේ දැන් ගන්න අතට. කාටද කියන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේට. උන්වහන්සේ පින්වතුනි මේ මහාන වෙලා කෙනෙක් මේ විදිහට කියනවද? නෑ, එහෙම හිතන්නේවත් නැතුව උන්වහන්සේ පාත්‍රේ අතට ගත්තා. පාත්‍රේ අතට අරගෙන එයා කියනවා මම මෙතනට වෙලා ඉන්නම්, ඔබ වහන්සේ වැඩලා එන්න. ඒ වෙලාවේ මොකද කියන්නේ? ඒ වඩින අතරේ ඔබ වහන්සේ මට දානේ මොනව හරි කෑමට අරගෙන එනවා නම් රේමසුත් එක්කලා අරගෙන එන්න. අන්න බලන්න අර සසරේ ආපු පුරුද්ද. රේමසුත් එක්කලා මටත් මොනව හරි කෑමට ගේන්න කියලා කියනවා. මෙහෙම කිව්වට පස්සේ කියනවා ඉතින් රේමස් කොහොමද මම හොයන්නේ? එහෙම කොහොමද හම්බ වෙන්නේ? එතකොට කියනවා ඔබ වහන්සේගේ පිනට හම්බුනේ නැතුවට මගේ පිනට හම්බ වෙයි. මෙහෙම කියලා කවුද? පණ්ඩිත සාමණේර සාරිපුත්ත මහරහතන් වහන්සේට කියන. උන්වහන්සේ කල්පනා කරනවා මෙයා පුංචි දරුවෙක්, ඒ නිසා එළිය දාලා යන්න බෑ. ඇතුළු කාමරේම ඉන්නේ කියලා තමන් වහන්සේ වැඩ ඉන්න කුටියේ යතුරක් දීලා උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. දැන් අරයා මොකද කරන්නේ? තමන්ගේ කුටියට, මේ කුටිය ඇතුළට ගිහිල්ලා පුංචි වුණාට පින්වතුනි මෙයා භාවනා කරන්න පටන් ගත්තා. මොකක් ගැනද? ශාරීරියේ තියෙන ත්‍රිලක්ෂණාදී කාරණාවන් මෙනෙහි කරමින් භාවනා කරන්න පටන් ගත්තා. භාවනා කරන්න පටන් ගන්නකොට පින්වතුනි භාවනාව ටික වෙලාවක් කරගෙන යනකොට පෙරවරුවේදීම මහා තවත් සිද්ධියක් සිද්ධ වෙනවා. මොකද්ද? සක්‍ර දේවේන්ද්‍රයට මේ ගුණදම් පුරණ මේ පණ්ඩිත සාමණේර දකින්ට ලැබෙනවා. ඉතින් උන්වහන්සේගේ සිත එකඟ කරගන්න අවශ්‍ය කරන වටපිටාව සක්‍ර දේවේන්ද්‍ර විසින් හදලා දෙනවා. කොහොමද? කෑගහන සත්තු,
ඔය කොබේ යෝමයි නෝගිරාව් කහකුරුල්ලෝ මේ වගේ අය ඒ වටපිටාවන්න. සතරවරන් දෙවියන්ට අනකරනවා ඒ සියලූම අය ඒ ප්‍රදේශයෙන් පලවාහරින්නටේ කියලා. එහෙම පලවාහරින්නටේ කියලා කිසිදු සද්දයක් පරඩලක් හඬක්වත් නොනගෙන විදියට පන්දිත සාමනේරයන්ට වටපිට සකස් කරලා දෙන්ට කියලා කියනවා. ඒවෙලාව සියල් ඒ විදිහටම සිද්ධ වෙනවා. සක්‍රදේවේන්ද්‍රෝ ගිහිල්ලා දොර ළඟ එහෙම නැත්තං ඉස්සරහට වෙලා ආරක්ෂාව සපේනවා. මේ විදියට ආරක්ෂා සැපුවට පස්සේ කිසිම හාහුවක් නෑ. දැන් තාම නිදහසේ පන්දිත සාමනේරයන්ට භාවනා කරන්න පුළුවන්. තැන් ඔය වෙලාවේ පින්වතුනි ලෝකේ බලන බුදුරජාණන් වහන්සේ පන්දිත සාමනේර තමන්ගේ අතේ තිබිච්ච පාත්‍රයේ තමන්ගේම ගුරුවරයාට එහෙම නැත්තං සාරිපුත්ත මහරහතන් වහන්සේට දුන්නා. දැන් දීලා එයා භාවනා කරනවා. භාවනාව සමෘද්ධ වෙනවද කියලා බුදුරජාණන් වහන්සේ බලනකොට පේනවා මෙන්න පෙරවරුෙම මෙයා සෝවාන් සකදාගාමි අනාගාමි කියන ඵලයන් තුනකටම ඇවිල්ලා ඉවරයි. වයස කීයද? අවුරුදු 7යි. පැවිදි වෙලා දින 8යි. හොඳට මතක තියාගන්න. මේ තමයි පින්වතුනි සංසාර ගමනේ තමන් විසින් වඩන ලද පුරන ලද පාරමී වල බලය. බුදුරජාණන් වහන්සේ බලනවා දැන් මෙයාට හතරවෙනි ඵල එහෙම නැත්තම් රහත් වෙන්න පුළුවන්ද කියලා. වෙන්නේ කොයි වෙලාවේද? බලපුවාම උදේවරුෙම මෙයා රහත් වෙනවා. දැන් මේ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මොකද කරන්නේ? පිණ්ඩපාතේ වැඩලා දැන් තමන් වහන්සේ නිතර යන හිතවත් ගෙදරකට පින්වතුනි මෙයාට මොනවා හරි ලබා ගන්න පුළුවන් වෙයි කියලා එතෙන්ට ගියා. යනකොට ඒ ගෙදර පින්වතුනි එදා මෙන්න රේ මස් එහෙම නැත්තම් රෝහිත මස්සේ වෑංජනේ හදලා දානේ සකස් කරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනකම් බලාගෙන ඉන්නවා. දැන් උන්වහන්සේ එතනට වැඩියා. වැඩියට පස්සේ උන්වහන්සේට දානේ පිළිගන්නවා. දානේ පිළිගන්නුවාම උන්වහන්සේ වඩින්ට ලෑස්ති වුණා. දැන් අර පොඩි හාමුදුරු වඩගින්නේ කියලා. ඒ වෙලාවේ ගෙදර ඇත්තෝ කියනවා ස්වාමීනි ඔබ වහන්සේ දානේ වළඳන්ට අරගෙන යන්න අවශ්‍ය කරන පිණ්ඩපාති අපි දෙන්නම්. ඊට පස්සේ සාරිපුත් මහරහතන් වහන්සේ දන් වැළඳුවා. දන් වළඳලා අවසානයේ පාත්‍රය හොදලා නැවතත් අර රේමස් සමග මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පාත්‍රය පුරවලා දුන්නා. සාරිපුත් මහරහතන් වහන්සේ හනි හනිකට දැන් වඩිනව කොහාටද? තමන්ගේ කුටියටයි. අර පුංචි හාමුදුරු බඩගින්නේ ඉන්න මොහොතක්. ඒ නිසා ඒ පුංචි හාමුදුරුවන්ට ආහාර ටික ලබා දෙන්න ඕනේ කියලා උන්වහන්සේ ඉක්මනින් වඩිනවා. බුදුරජාණන් වහන්සේ බලනවා දැන් සාරිපුත් මහරහතන් වහන්සේ මෙතනට වැඩියොත් මේ පඬිත සාමණේරයන්ට තමන්ගේ ඉතුරු ඵලය ලබා ගන්නට බාධාවක් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එතනට වඩිනවා. වැඩලා උන්වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න හතරක් විමසනවා. මේ ප්‍රශ්න හතර විමසනවා අහගෙන ඉන්නකොට පඬිත සාමණේරයෝ ඒ ප්‍රශ්න අහලා රහත් භාවයට පත් වෙනවා. මේ කාරණාව දැකලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ තමන්ගේ කුටියට යන දොර කොටුව ළඟ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න. මේ වැඩ ඉන්න වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනෝ. වඩිනකොට බුදුරජාණන් වහන්සේ අහනවා සාරිපුත් මහරහතන් වහන්සේගෙන් සාරිපුත්ත ඔබට මොනවද ලැබුණේ? එතකොට කියනවා ස්වාමීනි මට ආහාරයක් ලැබුණා. ඇයි දැන් පිණ්ඩපාත ගිහිල්ලානේ වඩින්නේ? ආහාරයක් ලැබුණා. ආහාර වලින් මොකද්ද සිද්ධ කරන්නේ? එතකොට සාරිපුත් මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා ආහාරය තුලින් ස්වාමීනි වේදනාව නිවෙනවා. වේදනාව කුමක් පිණිසද පවතින්නේ? වේදනාව ස්වාමීනි රූපය පිණිස පවත්. රූපේ කුමක් පිණිස පවතීද? ස්වාමීනි රූපේ ස්පර්ශයේ පිණිස පවතිනවා. මේ විදිහට මේ ප්‍රශ්න හතර සහ පිළිතුරු හතර ඒක සාමාන්‍ය පින්වතුනි තේරෙන විදිහට මතක් කළොත් මෙහෙමයි. බඩගිනි තියෙන කෙනෙක් විසින් ආහාර අනුභව කළාම මොකද වෙන්නේ? බඩගින්න නිවෙනවා. බඩගින්න දුරු වුණාට පස්සේ දැනෙන්නේ මොකද්ද? සැප වේදනාවක්. සැප වේදනාවක් දැනෙනවා ආහාර වැළඳීමෙන් උපදන සැප වේදනාවෙන්. සුවපත් භාවයට පත් වුණාට පස්සේ සිරුරෙහි සැප පහසුව ඇති වෙනවා. වේදනාව රූපය සකස් කරන්නේ මෙන්න මේ ආකාරයටයි. ඒකට කිව්වෙ මොකද්ද? ස්පර්ශය කියලා. සැප සොම්නස් වේදනාවක් ඇති වෙනවා නම් කාට හරි පින්වතුනි එයා හිතනවා ඊට පස්සේ මොකද්ද? දැන් මට ආහාර ගැනීම නිසා රස විඳීමක් ලැබුණා, හොඳ ස්පර්ශයක් ලැබුණා. එහෙම ලැබිච්ච සතුට සුඛිත භාවය නිසා එක්ක නිදා ගන්න හරි එහෙම නැත්නම් හිඳින්න හරි මේ ඕනෑම විදියකට කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. දැන් මේ ප්‍රශ්න සහ
උත්තර ලැබුණාම මේ ටික අහගෙන හිටිය පඬිත් සාමණේරයෝ මොකද උනේ? එතෙන්දිම සිව් පිලිසිඹියා සම්පන්න මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. නැවතත් ඔබට මතක් කරනවා වයස කීයද? අවුරුදු 7යි. පැවිදි වෙලා දින 8යි. මේ කාරණාව නැවතත් ඔබට මතක් කරනවා. මේ වෙලාවේ පින්වතුනි රහත් භාවයට පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දැකලා කියනවා, සාරිපුත දැන් ඔය ගෙනාපු පිණ්ඩපාත ආහාරය පොඩි හාමුදුරුවන්ට දෙන්න කියලා. දොරට ගිහිල්ලා තට්ටු කරපුවාම පඬිත් සාමණේර ඇවිල්ලා දොර අරිනවා. දොර ඇරියට පස්සේ පිණ්ඩපාතය දුන්නහම ඔහු මොකද කරන්නේ? ඒක පැත්තකින් තියලා සාරිපුත්ත මහරහතන් වහන්සේට තල්ලත්තක් අරගෙන පවන්සලනවා. ඒ වෙලාවේ සාරිපුත් මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා, සාමණේරය දාන ටික වළඳන්. එතකොට කියනවා, මම වැළඳුවා. එහෙම කියලා පවන්සලනවා. නැවත වරක් කිව්වා දානේ වළඳන්න කියලා. අන්න ඒ වෙලාවේ පින්වතුනි මේ පඬිත් සාමණේරයෝ මොකද කරන්නේ? තමන් වහන්සේට ගෙනාපු පිණ්ඩපාත දාණය දැන් ප්‍රත්‍යවේක්ෂා කරලා වළඳනවා. දැන් පින්වත්නි ඔබට සමහර වෙලාවට මෙහෙම හිතෙන්නත් පුළුවන්. රහතන් වහන්සේලා, භික්ෂුන් වහන්සේලා කවුරුන් හෝ මස් මාංශ වළඳලා තියෙනවනේ. එතකොට එහෙනම් ඉතින් කමක් නැහැනේ කියලා යම් සිතිවිල්ලක් ඔබට එන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, මේ කාරණාව තුළ මේ පැහැදිලි කරන්නේ අර මහ දුගියා ඒ කතන්දරේනේ. එතකොට ඒකේ සංසාර පුරුද්දට මේ කාරණාව මෙහෙම සිද්ධ වුණත්, එයාගේ අතින් ඒ විදිහට දානමානාදී සිද්ධ කළත්, තමන් අනුභව කළත්, ඔබ මතක තියාගන්නට ඕන, ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා කවුරුන් හෝ විසින් මේ මස් මාංශ වලින් වැළකිලා කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා නම් සීලාදී ගුණධර්ම දියුණු කරගන්න ඒක අපිට ලොකු පහසුවක් වෙන බවත් මෙතෙන්දී ඔබට මතක් කරන්නට උවමනා කරනවා. මේ වෙලාවේදි සක්‍ර දේවේන්ද්‍ර විමානෙට තමන්ගේ සක්‍ර භවනට යනවා. ඒ වගේම සතරවරන් දෙවිවරුන්ට නැවතාන කරනවා. අර වහලා තිබුණු දේවල් සියල්ලම නැවත වරක් ඒ තිබුණු ආකාරයට සිද්ධකරනද. ඒ වගේම සඳමඩල වහගෙන හිටපු චන්ද්‍ර දිව්‍ය රාජයාටත්, සූර්ය මණ්ඩලය වහගෙන හිටපු සූර්ය දිව්‍ය පුත්‍රයාටත් ඒ කරුණු කාරණා වලින් දැන් මිදෙන්නේ කියලා මතක් කරනවා. දැන් මේ කාරණා වුණාට පස්සේ පින්වතුනි අනික් හාමුදුරුවෝ සාකච්ඡා කරන්න පටන් ගත්තා. දැන් මේ තමන්ගේම සෙවනැල්ල වැහෙන වෙලාවේ, කියන්නේ ඉර අවරට ගිහිල්ල පඬිත් සාමණේරයෝ ඉර අවරට ගිය වෙලාවේ දානේ වැළඳුවේයි මේ කාරණාව තමයි සාකච්ඡා කරන්න පටන් ගත්. එවලි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයේට වැඩලා භික්ෂූන් වහන්සේලගෙන් අහනවා, මොනවද කතා කළේ? ස්වාමීනි, අපි මේ කතා කළේ පඬිත් සාමණේරයෝ මේ ඉර අවරට ගිය වෙලාවේ දානේ වැළඳුවේයි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, මහණෙනි පඬිත් සාමණේරයෝ එහෙම කළේ, එහෙම කළා තමයි. හැබැයි මතක තියාගන්න ඕන, ඒ වගේ අයට ඒ සංසාර දුක්ගිනි නිමා කරගන්න යන වෙලාවේ දෙවිවරු පවා උදව් කරනවා. දැන් මේ කාරණාව සිද්ධ කළේ සක්‍ර දේවේන්ද්‍ර. මේ කාරණා සිද්ධ කරලා දෙවියන්ගෙන් පවා උදව් උපකාර ලබා ගත්තා. සක්‍ර දේවේන්ද්‍රට ඉන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි මහණෙනි, පඬිත් සාමණේරයන්ගේ මේ කටයුතු සාර්ථක කරගන්න මටත් වඩින්ට සිද්ධ වුණා. මාත් ගිහිල්ලා ආරක්ෂාව සැපෙව්වා. ඒ විතරක් නෙවෙයි, සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උදව්ව ලැබුණා. එහෙම තමයි, පෙරපින් තියෙන ඇත්තන්ට තමන්ගේ සංසාර දුක්ගිනි නිමා කරගන්නට සියලු උපකාර අවස්ථාවන් ලැබෙන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා මේ හාමුදුරුවරුන්ට පෙන්නුම් කරනවා. මොකද්ද? උදකංහි නයන්ති නෙත්තිකා, උසුකාරා නමයන්ති තේජනං, දාරුන් නමයන්ති තච්චකා, අත්තානං දමයන්ති පණ්ඩිතා. පින්නතුනි මෙතන නෙත්තිකා කියලා කිව්වේ දියාලූ. දියාලූ කියලා කිව්වේ කාටද? තමන්ට කැමති තැනකට හිත් පිට නැති ජලය ඇලවේලි කපා ඒ හරහා තමන්ට ඕන තැනකට අරගෙන යනවද, ගිහින් ඒවැ ප්‍රයෝජන ගන්නවද? ආන් ඒ තමයි දියාලූ. පොළොවෙහි උස්තැන් කපා සාරා වලතැන් මිටිතැන් පුරවල ඇලවල් සාදගෙන වේලි නගාගෙන දිය ඇදගන්නා පීලි තබා හෝ තමන් කැමති තැනකට දිය ගෙනියනවද? අන්න එයාට කියන්නේ කවුද? නෙත්තිකා. ඒ වගේම පින්වතුනි තවත් වචනයක් තියෙනවා. ඒ තමයි උසුකාරා. උසුකාරා කියලා කිව්වේ යකඩ, එහෙම නැත්නම් ලෝහ වැඩ කරන අය. ඒ අය හිත් පිත් නැති යකඩ තරලා තමන්ට උවමනා විදියට හීදඬු සකස් කරගන්නවා වගේ, ඒවා කැමති විදියකට සකස් කරගන්නවා වගේ තමන්ගේ සිත සකස් කරගන්න කියන කාරණාවයි මේ කියන්නේ. තුන්වෙනි කාරණාව කි මොකද්ද? දාරුන් නමයන්ති තච්චකා. තච්චකා කියලා කිව්වේ පින්වතුනි
මේ දැවදඬුවලින් වැඩකටයුතු කරන අය අපි කියන්නේ වඩු බාසුන් නැහැල කියලා. ඒ වගේ ඒ අය හිප්පිත් නැති මේ දැවදඬුවලින් තමන් කැමති කැමති දේවල් සකස් කරගන්නේ යම්සේද, අන්න ඒ වගේ තමන්ගේ සිත සකස් කරගන්නට උත්සාහ කරන්න ඕන දියාලුවමින්. එවගේම උසුකාරා කියලා කිව්වේ අර ලෝහ වැඩ යකඩ වැඩ කරන අය වගේ. එවගේම තච්චකා කියලා කිව්වේ දැවදඬු වලින් කටයුතු කරන අය වගේ. මේ විදියට මේ හිප්පිත් නැති දේවල් ප්‍රයෝජනයට අරගෙන තම තමන්ට කැමති කැමති දේවල් තම තමන් විසින් සකස් කරගන්නව වගේ, හිප්පිත් තියෙන අපි මනුස්ස ධර්ම ගුණ ධර්ම දියුණු තියුණු කරගෙන කටයුතු කරන්නට අපි හැම කෙනෙකුම අදිෂ්ඨාන කරන්නට ඕනි කියන කාරණාවයි මේ වෙලාවේදී සිහිපත් කරන්නට තියෙන්නේ. ඒ නිසා වාසනාවන්ත පින්නතුනි, ඔබට මතක් කරන්නට ඕන, ඕනෑම දෙයක් අපිට සකස් කරන්න පුළුවන්. හැබැයි සකස් කරන්න පුළුවන් වුණාට හොඳම සකස් කර ගැනීම තමයි තමන්ගේ සිත සකස් කර ගැනීම. ඒක තමයි පැහැදිලි කරේ. මොකද්ද? අත්තානං දමයන්ති පණ්ඩිතා. පණ්ඩිත කියන එහෙම නැත්තම් ගුණ නුවණ තියෙන ඇත්තෝ මොකද කරන්නේ? තමන්ගේ සිත් සකස් කරගෙන සිත තුල පවතිනා වූ සියලු කෙලෙස් ධර්මයන් කෙලෙස් කහට බැහැර කරලා ලබාගත් මේ උතුම් ජීවිතය වාසනාවන්ත කරගන්නට ඒ අය උත්සාහ කරනවා. හරියට කොහොමද නුවණැති අය තමන්ගේ සිත තමන් කැමති තැනට දියගෙනියන දියාලුවන්සේ විදර්ශනා නැමැති ඇල අරමුණු නැමැති කෙතට නමාගෙන භාවනා නැමැති ගොයන් කොට හීදඬුවල ඇදහරින හීවඩුවන්සේ තම සිතෙහි පවතිනා වූ මායා සාටෙයියාදී වංක භාවයන් හැර නිම්බලලු ආදියට දැවදඬු සසින වඩුවන්සේ තදංගාදී වශයෙන් කෙලෙසුන් සැස සෝවාන් ආදී මගඵල උපදවා ගනිමින් සිත දමනය කරගන්න බවයි දේශනාවේ සඳහන් කරන්නට යෙදුනේ. ඒ නිසා මේ ක්ලේශ ධර්මයන් තදංගාදී වශයෙන් යටපත් කරගෙන හෝ අපි අපේ සසර දුක් නිමා කරගන්න මඟ සකස් කරගමු. අන්න ඒ සඳහා ඔබ හැම දිනාටම අදත් අපි පවත්වන ලද මේ අනුශාසනාව ඒකාන්ත වශයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උතුම් වූ ධර්මය තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන කටයුතු කරන්නටත් හැම කෙනෙකුම අදිෂ්ඨාන කරන්න. ඒ සඳහා ඔබ හැම දිනාම උත්සාහ කරන්න කියන කාරණාවත් අපි මේ වෙලාවේදී සිහිපත් කරනු ලබනවා. අද මේ උතුම් ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවෙහි දායකත්වය සපයන්නට යෙදුනේ R.M. හීම්මැණිකේ මහත්මිය, අංක 1216 අලුත්පාර යෝධඇල හිඟුරක්ගොඩ. ඒ වාසනාවන්ත මෑණියු බලාපොරොත්තු වෙනවා තමන්ගේ නමින් නැසී මිය පරලොව ගිය 2017/7/24 දින මියගිය B.G. විලියම් තම ස්වාමියාටත්, 1994 ජූනි මාසේ 18 දින මියගිය B.G. පොඩිහාමිනේ මෑණියන්ටත්, 1959 මියගිය S.J.M. රම්මැණිකේ මෑණියන්ටත්, 2015/4/17 දින මියගිය R.M. කළුබණ්ඩා පියාටත්, දෙපාර්ශවයේ මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එවැගේම සුජීවත්ව වාසය කරන S.J.M. හීම්මැණිකේ මෑණියන් ඇතුළු සියලු දෙනාටත්, තම පුතා ලේලිය ඇතුළු දායකත්වය දරන 63 වන වියට පාතබන R.M. හීම්මැණිකේ මහත්මිය ඇතුළු දෙපාර්ශවයේ ඥාතීන්ටත්, තම සහෝදර සහෝදරියන්ටත් සෙත් ප්‍රාර්ථනා කරන්නටත්, net FM කාර්ය මණ්ඩලයටත්, දේශකයාණන් වහන්සේටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මෙම ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයේ සපයන්නට යෙදුණා. දායකත්වය සැපයූ හීම්මැණිකේ මාතාව ඇතුළු කොට ඒ සුජීවත්ව වාසය කරන හැම දෙනාටම තුනුරුවන්ග පිහිටෙන් නිදුක් නිරෝගී චිරජීවන සම්පත්තියම සැලසේවා. මිය පරලොව ගිය ඒ සියලු දෙනාටත් සසර දුක්ගිනි නිමා කරගන්නට මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ධර්මශ්‍රවණය කළ ඔබ හැම දෙනාටත්, ඔබ නමින් නැසීමිය පරලොව ගිය සියලු දෙනාටත්, රටවාසී ලෝකවාසී හැම දෙනාටත් මේ පින් අනුමෝදන් කරනවා. හැම කෙනෙකුටම සිතක් සාන්තියක් යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රටදැය සමය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු කරන ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සිවිල් ආරක්ෂක බලකායන්වල වීරෝදාර රණවිරුවන්ට, රාජරාජ මහා මාත්‍යාදීන් ඇතුළු අපේ මුතුන් මිත්තන්ටත් මේ පින් අනුමෝදන් කරනවා. ඒ හැම දෙනාටත් සිත සාන්ති යහපත වේවා. එවැගේම මේ උදාර උතුම් වූ පුණ්‍ය සම්බාර ධර්මයන්
අධ්‍යාපනය ලබන අපේ දූපුතුන්ට අනුමෝදන් කරනවා. දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිනෙන් දින දියුණු වර්ධනය වේවා. එවගේම උපන්දින සමරන හැම දිනාටම සෙත සාන්තිය යහපතම වේවා. මේ උදාර උතුම් වූ පුණ්‍ය සම්බාර ධර්මයන් ධර්මාශ්‍රවණය කළ ඔබ අප හැම දිනාටමත් සසර දුක්ගිනි නිමා කරගන්නට උතුම් නිවනින් සැනසෙන්නට සසර පාරමී ධර්මයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.